हरेंदु जयलाल नम एसूपमनि मतकेट नगिन्ने मानव हितवादी निवेदकेक्वाई नमुत् ओहु एक्सुएस्त्रेकट पमनक सीमा उनु पुद्गलेक नन निवेई सार्थक व्यापारिकेक देशकवरेक मेन्म समाज माध्य वेडसटहन निष्पादकवरेक लेसत ओहु कटियुतु करनवा मे दवस्वल मुकद करान्ने मे दवस्वल नम मगे हरेंद्र जयलाल यूट्यूब नालिकावे वेड कटियुतु वेनुवेन वेडी इडक पेन करला तियनवा ईट अमतरव स्वर्णवाहिनी नालिकावे विशेष वेडसटहन संदहा सुपुरुदु पडिदि संबंध वेनवा एत एक्कम पसुगिय दवस्वल जात्यांतरेट सौख्य आरक्षितव आहार आनयने किरीम සම්බන්ධව අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා. එම ව්‍යාපාරයේ ප්‍රගතිය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කටයුතු සංවිධානය කරගෙන යනවා. විශේෂයෙන්ම මගේ නාලිකාව හරහා ආදර්ශවත් දේවල් සමාජගත කළ හැකි වැඩසටහන් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඔබ එක් ක්ෂේත්‍රයකට එක් අංශයකට පමණ සීමා වුණු පුද්ගලයෙක් නෙවෙයි නේද? ඔව්, එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වෙන්න මම කොහෙත්ම කැමති නැහැ. එම නිසා මීට බොහෝ කාලයකට පෙර මම සංචාරක ව්‍යාපාරයකට සම්බන්ධ වුණා. ඒ වගේම දේශකයෙක් හා වැඩමුළු උපදේශකවරයෙක් විදිහටත් වැඩ කටයුතු ආරම්භ කළා. මේ වෙනකල්ම ව්‍යවසායකත්වයට අදාළ කටයුතු වල නියැලෙනවා. ඒ වගේම නිවේදකේ දේශකවරයෙක් නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් සමාජ මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරනවා. එක් අංශයකට පමණ සීමා වුණහම තියෙන ඒකාකාරී බවෙන් මිදිලා විවිධ අංශ සමග කටයුතු කිරීමේදී ලැබෙන විවිධත්වය සහ ඒ හරහා ලැබෙන අධ්‍යක්ීම් ලබා ගන්න මම කැමතියි. ඇතම් කාල වකවානුවල මම පොත් රචනා කළා. ඒවා ප්‍රකාශයට පත් කළා. ඒ ආදී වශයෙන් ගත්තම මම කාලෙන් කාලෙට විවිධ දේවල් සාර්ථකව සිදු කරලා තියෙනවා. සමාජ මාධ්‍ය වෙත යොමු වන්න හිතුවේ ඇයි? මම මුලින්ම මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ පුවත්පත් මාධ්‍යවේදියෙක් විදියට. එන් පසුව ගුවන්විදුලි මාධ්‍යයට සම්බන්ධ වුණා. එතනින් පසුව රූපවාහිනී මාධ්‍යයට සම්බන්ධ වුණා. මේ වෙනකොට සමාජ මාධ්‍ය තමයි ජනතාව වෙත අපේ පණිවිඩය රැගෙන යන්න තියෙන හොඳම සහ පුළුල් පරාසයක විහිදුණු මාධ්‍ය. විශේෂයෙන්ම පවතින නවීනත්වය තුළ නිර්මාණාත්මක අදහස් මතු කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව දැනුවත් විය යුතුයි. සමාජ මාධ්‍ය කියන්නේ ප්‍රබල මෙවලමක්. එම මෙවලම භාවිතා කරන්න සුදුසුම කාලය මෙයයි කියලා මම මීට අවුරුදු දෙකකට කලින් තීරණය කළා. ඒ වගේම පියවරෙන් පියවර සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරී පුද්ගලයෙක් බවට පත් වුණා. ඔබේ නාලිකාව තුලින් සමාජයේ නමක් ගොඩනගාගත් ප්‍රසිද්ධ පුද්ගලයන් සහ සමාජයේ විශේෂ පිළිගැනීමක් නොලැබුණු පුද්ගලයන් හොයාගෙන යනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ජනප්‍රිය පුද්ගලයන් සමග කටයුතු කළ යුතුයි. ඒ වගේම සමාජයට වැඩදායී පුද්ගලයන්ව ජනප්‍රිය කරවන්න කටයුතු කළ යුතුයි. එවැනි චරිතවලට මේ සමාජයේ තැනක් නිර්මාණය කරලා දීම මාධ්‍යවේදියෙකුගේ වගකීමක්. පසුගිය කාල සීමාවේදී මගේ නාලිකාව හරහා සමාජගත වුණු චරිත විශාල ප්‍රමාණයක් ඉන්නවා. විවිධ පුද්ගලයන්ගේ මතවාද අදහස් මෙන්ම ජීවිත කතාවන් විවිධ මානයන්ට විහිදුණු හැකියාවලින් පිරිපුන් චරිත පිළිබඳව නාලිකාව තුලින් සාකච්ඡා කළා. ඇතමුන්ගේ ජීවිත විවරණය පුදුමාකාරයි. ඒ නිසා මම හිතුවා මතු වුණු චරිත පිළිබඳ පමණක් කතා කරනවා වෙනුවට සමාජයට වැඩදායක චරිත මතු කිරීමේ අභියෝගය සාර්ථකව ඉටු කළ යුතුයි කියලා. මේ නිසා ඔබට ලැබුණු ප්‍රතිලාභ මොනවාද? ප්‍රතිලාභ කියන දෙයින් බොහෝ දේවල් අදහස් වෙනවා. ප්‍රධාන වශයෙන් සමාජ ප්‍රතිලාභයක් හා ධනපති ප්‍රතිලාභයක් ලැබිය හැකියි. මෙවැනි කාර්යයන් සිදු කිරීමෙන් ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානයක් ලැබෙනවා. වගකීම් සහගත නාලිකාවක් ලෙස විශ්වාසයක් ගොඩනැගෙනවා. සරල සිල්ලර වැඩසටහන් වෙනුවට අභියෝගාත්මක වටිනා අන්තර්ගතයක් සහිත වැඩසටහන් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. YouTube කියන්නේ මුදල් ඉපෙයිය හැකි මාධ්‍යයක්. නමුත් views ලැබුණු පමණින් ආදායම් ලබන්න බෑ. මුදල් ඉපෙයීමට බොහෝ දේවල් කරන්න පුළුවන්. නමුත් වගකීම් සහගත මාධ්‍යවේදියෙක් විදිහට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් බොහෝ දේ ලබා දිය යුතුයි. එහෙම කළාම නිසි ප්‍රතිලාභ ලැබෙනවා. ඒක සාර්ථකත්වයේ ප්‍රතිඵලයක්. මේ වෙනකොට විවිධ තරාතිරම් වල ඉන්න අය ප්‍රධාන නාලිකා හරහා හෝ සමාජ මාධ්‍ය හරහා විවිධ දේවල් කරනවා. වැදගත් දේවල් වලට වඩා නොවැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. මීට වඩා විශාල කාර්යයක් මාධ්‍ය හරහා කරන්න පුළුවන් නේද? ඒක විවිධාත්මකයි. අපිට විවිධත්වය දැකිය හැකි විය යුතුයි.
හරවත් රසවත් වැදගත් සරල සැහැල්ලු වැඩසටහන් වල එකතුවක් තමයි සමාජයක් නියෝජනය කිරීමක් කියලා හැඳින්වෙන්නේ. මාධ්‍යවේදීන් ලෙස ප්‍රේක්ෂකයාගේ හිතට සතුටක් මෙන්ම ඔවුන්ට යමක් හිතන්නට ඉඩ ලබා දෙන වැඩක් කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. කවුරු මොන දේ කොහොම කළත් සමාජයට තවත් අඩියක් ඉස්සරහට තැබිය හැකි යමක් සමාජයට කරන්න ඕනේ. ඒ කරන කියන කිසිම දෙයක් ප්‍රේක්ෂකයන්ට වැරදි ආදර්ශයක් ලබා නොදිය යුතුයි. සෑම සාර්ථක කාර්යයකම ප්‍රතිඵලය යහපත් ධනාත්මක හා සුබවාදී විය යුතුයි. සමාජ මාධ්‍ය පැත්තකින් තියලා ප්‍රධාන මාධ්‍ය ගැන කතා කළොත් දැන් හැමදේම මුදලට යට වෙලා නේද? ඒක ඇත්තටම මුදලට යට වෙලා කියන්නත් බෑ. මොකද වර්තමානයේ වෙනකොට මුදල් නැතුව කරන්න පුළුවන් දෙයක් නැහැ. වැඩසටහනක් කරන්නම නාලිකාවක් විශාල මුදලක් වැය කරනවා. විශාල අභියෝගයකට මුහුණ දෙනවා. නාලිකා කියන්නේ පුණ්‍යායතනයක් නෙමෙයි. ඔවුන් වියදම් කරන මුදල නැවත උපයා ගත යුතුයි. ඒ වෙනුවෙන් හරවත් වැඩසටහනක් නිර්මාණය කළ යුතුයි. එහෙම කියලා හැමදේම මුදල් මතම පදනම් විය යුතු නැහැ. සදාචාරයේ අමතක කළ යුතු නැහැ. ඒක හරියට ලංකාවේ ඡන්දය වගේ තමයි. මිනිස්සු කියනවා නරක මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්න එපා කියලා. නමුත් ජනතාව ඡන්දෙ දුන්න නිසා තමයි නරක මිනිස්සු පාර්ලිමේන්තුවට ගිහින් ඉන්නේ. හැම දෙයක්ම මුදල් මත පදනම් වෙලා තියෙන කාලයක මාධ්‍ය ආයතනයකට මුදල් නැතුව මේ දේවල් කරන්න බෑ. මාධ්‍ය ජීවිතය ගැන කෙටියෙන් මතක් කරමු. මාධ්‍ය ජීවිතේ දැන් අවුරුදු 20කටත් වැඩි. මුලින්ම උසස් පෙළ ඉවර වුණ ගමන් සඳරේණු පුවත්පතේ වැඩසටහනක් කළා. ඉන්පසු ලක්කඬ ගුවන්විදුලි නාලිකාවේ හා තරු FM ගුවන්විදුලි නාලිකාවේ සේවය කළා. විශ්වවිද්‍යාල ජීවිතයට ඇතුළත් වුණු අවධියේදී ස්වර්ණවාහිනී නාලිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ අතරතුරේදී උපාධිය සම්පූර්ණ කරලා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනයේ සම්බන්ධව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. ඉන්පසුව පුහුණු නිෂ්පාදකවරයෙක් සහ නිවේදකවරයෙක් ලෙස කටයුතු කළා. 2012 වන විට මම ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක් විදිහට ස්වර්ණවාහිනිය තුල ස්ථාවරත්වයක් ගොඩනගා ගත්තා. එම නිසා 2012න් පසුව නිදහස් වැඩසටහන් නිවේදකයෙක් විදිහට කටයුතු කළා. ඒක කාර්යයකට පමණක් සීමා වීමට තිබූ අකමැත්ත නිසාම මම සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කළා. වසර කිහිපයකට පෙර Best Voice Media Academy පුහුණු පාඨමාලා ආයතනයක් පටන් ගත්තා. මේ විදිහට තමයි මාධ්‍ය ජීවිතයේ මේ දක්වා ගෙවුනේ.